මේ කවියා අපේ රටට මේ කොහාටද යන්නේ කියන එක ගැන තමගේ තියුණු වැඩි ග්‍රහණය කරගෙන තියෙනවා. ඉදර ගිහිල්ලා පොඩ්ඩක් මේ කවි පන්ති ගැන හිතන්න කියලා ඉල්ලලා මම මේ කවි පන්ති ඔයගොල්ලන්ට කියවන්න කැමතියි. මේක තාලෙකට කියන දෙයක් නෙමෙයි, අම්පුඩි ගහන එකක් නෙමෙයි, ඉනාරෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉවසිල්ලෙන් ගමුකසෙන්න කියලා තමුන්නාසක ඉල්ලනවා කැමතියි. මේක තමයි කවි පන්ති. එන්න ඇවිදන් යන්න අසිරිමත් නිදහසේ නගරයට. සිඟඳ බේබදු කැලට සොරුන් හා සලෙලෙන්න. තුරන් කළ මේ රම්‍ය පුරවලට. ඉතින් දැන් මෙලුවර බුලත් කියලා තහනම් විය. වර්ජනද ගර්ජනද තහනම් විය. හැම තැනම කැමරාය. නිකරුණේ ගැවසීම තහනම් විය. ප්‍රෙෂර් දිය වැඩියාව. අනවශ්‍ය වේදියද ඉවත් කරතුරු හොඳින් ඇවිදින්න. පුරවැසිය විය සැකහැර පැමිණින්න. මේ අලුත් ගල් එබ්බ වූ මේ පදික මන්තිරු ඔබට මේ ඒ ගැන සැක නොකරන්න. දෙපස ඉදිකර තිබෙන කටුකම්බි වැටවල්ද රැකවරණ පිණිසමය. රැකවරණ ඉන්වර්ටර් කමාසලි උද්ෘතයන් එක්කලා තියෙන්නේ. මායි කියන්නේ දෙපස ඉදිකර තිබෙන කටුකම්බි වැටවල්ද රැකවරණ පිණිසමය. නොපනින්න පනින්න එපා. ඒක ඇතුලේ තමයි ඇවිදින්න ඕනේ. නොපනින්න ඔබට හිමිතිරුවේ පමණ විසිලෙසින් ඇවිදින්න. ඔබට හිමිතිරුවේ පමණ විසිලෙසින් ඇවිදින්න. අපිව විවේචනය කරන්න එපා. අපට අභියෝග කරන්න එපා. මේක ඇතුලේ තමයි ඇවිදින්න ඕනේ. ලසන්ත වික්‍රමතුංගව ඔළුව මවා ගන්න. රිබින පත්‍රයේ කතු උපාලි දෙන්න කෝන්, කත කැපිච්ච උපාලි දෙන්න කෝන්ගේ පින්තූරේ ඔළුවේ මවා ගන්න. කුහල්ලව ඔළුවේ මවා ගන්න. කපල කොටලා දස බඩවලට පාත බඳුන් වෙච්ච පෞද්ගල ජයන්තව ඔළුවේ පින්තූරේ නගා ගන්න. මන්දනා ඉස්මායිල් අබේක්‍රම මතක් කරගන්න. නේෂන් පත්‍රයේ කතු කීත් නොය මතක් කරගන්න. ඔබට හිමිතිරුවේ පමණක් විසිසේ අවදින්න. එතනින් එහාට යන්න එපා. ෂොප්පන් මහත්මයා නායකත්ව දුන්න බර්ගර් සංගමය, සර් රසික් ෆරීඩ් නායකත්වය දුන්න යෝලක සංගමය, පොන්නම්බලම්ග නායකත්වය දුන්න ද්‍රවිඩ සංගමය, ටීවී ජායා නායකත්වය දුන්න මුස්ලිම් ලීගය ඔක්කොම එක පොඩියක් අරගෙන ගත්තා. සැප්තැම්බර් 6 වෙනිදා එක තනෝරක් ඇති කරලා මොකද DSQ වේදා. සිංහල වෙච්චාවේ, දෙමළ වෙච්චාවේ, මුස්ලිම් වෙච්චාවේ අපි එකම ජාතියක්. ශ්‍රී ලාංකික ජාතියට ආශිර්වාද වේවා. මෙහෙමයි එක්සත් ජාතික පක්ෂයේ දා පටන් ගත්තේ DSN නායක මහත්මයා. මට මතක් වෙනවා නෙල්සන් මන්ඩෙලා මම ගරුතුමා දේශපාලන නායකයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ව ජනාධිපති කරන්නේ එක්සත් ජාතික පක්ෂය වෙනවා. 140ක් බලය තියෙන අපේ ශක්තිය ජනපදනමක් තියෙන පක්ෂයක්. ඇයි මේ රටේ අනාගතය වෙනුවෙන් මේ සියලු දෙනා සිංහල, දෙමළ, මුස්ලිම්, ශ්‍රී ලංකා සම සමාජ UNP මේ නැතුව මේ පෙළ ගැස්ම අපි ඉදිරියට ආරක්ෂා කරගෙන ගෙන යන්න ඕන වෙනවා. මම මීට වඩා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ නිර්මාණ ටික මම දැක්ක තරුණ වෘත්තිවේදී ඉදිරිපත් කරපු අර කුඩා පුංචි උනත් ලස්සන නිර්මාණ ටික දැක්කා. ඕගොල්ලෝ දැනුවත්. ඕගොල්ලෝ ජාන මේ සමාජයේ දැනුවත් කිරීමේ අභියෝගය තේරුම් ගන්න තියෙනවා. ඒ යුතුකම ඉටු කරගෙන සිටිනවා. බොහොම ස්තුතියි. තමුන්නාසර අපේ ආචාර්ය පිළිනවනවා. අවසාන වශයෙන් මට තමුන්නාසර කියලා කියන්නේ ඔගොල්ලෝ තමයි අපේ රටේ අනාගතය ජනමත කණ්ඩායමවල නායකයෝ. ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ අදහස් ගමට කාන්දු වෙනවා. ඔගොල්ලන්ගේ අදහස් පල්ලෙහා මට්ටමට යනවා. එහෙනම් ජනතාව මේ ලැබිලා තියෙන ගෙති කාලය තුළ අපේ රටේ අනාගතය වෙනුවෙන්, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්, මේ රටේ ස්වාධීන අධිකරණය වෙනුවෙන්, මේ රටේ ස්වාධීන රාජ්‍ය සේවයක් වෙනුවෙන්, මේ රටේ ස්වාධීන යහපාලනයක් වෙනුවෙන්, මේ රටේ මිනිසුන්ට අභිමානයක් ඇතුව ඔළුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිසා ඔගොල්ලන්ගේ වාර්තීම හරියාකාරව ඉටු කරන්න. සාමාන්‍ය මිනිසුන්ට කියන්නේ ත්‍රී වීල් එකේ අනිත් වාහනවල යනකොට, ඡන්ද පොළොට යනකොට අර බුදු අම්මේ කියලා වේදනාවෙන් කෑ ගහන චම්බිලගේ පින්තූරේ ඔළුවේ තියාගෙන ඡන්ද පොළොට යන්න කියලා, ලසන්ත වික්‍රමතුංගගේ පින්තූරේ ඔළුවේ තියාගෙන ඡන්ද පොළොට යන්න කියලා, කට කැපිච්ච උපාලි දෙන්න කොන් පුවත්පත් අද්භූතමාගේ පින්තූරය ඔළුවේ තියාගෙන ඡන්ද පොළොට යන්න කියලා, දස බල දීලා මේ රටේ ජීවත් වෙන්න බැරි වෙච්ච පෝත්තර ජයන්තගේ පින්තූරේ ඔළුවේ තියාගෙන යන්න කියලා, අර කාන්තාව ජනමාධ්‍ය වේදිනිය වන්දනා ඉස්මායිල් අබේක්‍රමගේ පින්තූරේ ඔළුවේ තියාගෙන ඡන්ද පොළට යන්න කියලා ගිහිල්ලා අදිෂ්ඨානයක් ඇතුළු මේ අශීලාචාර දේශපාලනය, මේ ප්‍රජා අධිපතිවාදී ප්‍රවණතාවය අපි අටවෙනිදා පෙරදිය යුතුයි, අපි පරද්දනවා කියන අදිෂ්ඨානය ඇතුළු ඡන්ද පොළට යන්න කියලා දැනුවත් කරන්න කියලා තමුන්නාසක ඉල්ලමින් මට මේ අවස්ථාව ලබා දීම ගැන හර්ෂයට තරණ වෘත්ති වේදිකා ස්තුතිවන්ත වෙනවා.